ආයුබෝවන් හරිද හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මේ මොහොත වන විට බුරවි සුලි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබෙනවා වසර 20කට පසුයි මෙවැනි ප්‍රබල සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබෙන්නේ මේට ටික වේලාවකට පෙරයි මෙම සුලි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ මේ සම්බන්ධයෙන් අප සතුව තොරතුරු රසක් තිබෙන අප සෝදානම් අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා මම උදේෂා නිඩ මේ ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල වෙතයි අවධානය ඇට කිලෝමීටර 80ක් 100ක් අතර වේගයකින් බුරුවි ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි. ප්‍රදේශ රැසකට මහ වැසි සමග තද සුළං තත්ත්වයක්. සියලු දෙනාට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්. අනාරක්ෂිත ස්ථානයක සිටිනම් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යමු වන්න. ජල ගැලීම්, ගස් කඩා වැටීම් සහ නිවාස ගොඩනැගිලි වහලවලට සිදුවන අනතුරු පිළිබඳ අවධානය යොමු කරන්න. කොවිඩ් ආසාදිත මලසිරුරු බොහොම දාහණයට අවසර නැහැ. ආදාහනේ පමණයි සෞඛ්‍යමති නිය කියයි ගත වූ පැය 24 තුල මරණ 4ක් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත නිර්දේශ කළ පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වෙයි මහර බන්ධනාගාර ගැටුමේ දර්ශන නැවුම් උපාය මාර්ග යොදා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බහර ගන්නවා අගමැති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් කියයි කඩිමුඩියේ අලුත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ගැන മന്ത്രി බුද්ධික පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳවයි ප්‍රථමයෙන් අවධානය. අද රාත්‍රී 8:45 පමණ වන විට බුරවි සුලි කුණාටුව මේ වන විට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබෙනවා. බුරුවි සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙනු ඇතැයි බොහෝ විට විශ්වාසය පළ කර තිබුණේ අද රාත්‍රියේ 7ට පමණ. නමුත් මේ සුලිකුණාටුව ක්‍රමයෙන් යම් යම් ස්ථානවල ස්ථාපිත වෙමින් ස්ථාපනය වෙමින් ඉන් අනතුරුවයි මෙලෙස රාත්‍රී 8:45ට පමණ දිවයිනට ඇතුළු වී තිබෙන්නේ. දිවයිනට මෙලෙස සුලිකුණාටුව ඇතුළු වී තිබෙන්නේ ත්‍රිකුණමලේ සහ මුලතිව් වෙරළ තීරයන් හරහා. එම ප්‍රදේශවල සිටින අප වාර්තාකරුවන් පවසන්නේ මේ වන විට අධික වැසි සහ තද සුළං තත්ත්වයක බලපෑම් එම ප්‍රදේශවලට එල්ල වෙමින් පවතින බවයි. කෙසේ වෙතත් දරුණු ආපදා තත්ත්වයක් පිළිබඳ මෙතෙක් අපට තොරතුරු වාර්තා වන්නේ නැහැ. ආපදා ක්‍රමනාකරණ ඒකකය ඒ වගේම කාලගුණිතා දෙපාර්තමේන්තුව සහ අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් අප වෙත ලබා දෙන තොරතුරු වලට අනුව මේ වන විට ඇතැම් ඇතැම් ස්ථානවලට තද වැසි තත්ත්වයන් පවතිනවා. ඒ වගේම තද සුළං තත්ත්වයන් පවතිනවා. නමුත් ප්‍රබල ආපදා තත්ත්වයන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ. අප දැන් සූදානම් මේ පිළිබඳව අප සකස් කරන ලද වාර්තා වෙත යොමු වන්නට. වසර 20කට පමණ පසුව ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන බුරුවි සුලි කුණාටුව අද පස්වරු 7 පමණ වන විට ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට අනුමාන කර තිබුණත් එය තවත් පැය දෙකක පමණ කාලයක් ඉදිරියට ගමන් කළා. ඒ අනුව මීට විනාඩි කිහිපයකට පෙරයි බුරුවි සුලි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ. දිවයින ආසන්නයේ මුහුදේ තිබ්බ සුලි කුණාටුව මේ වන විට දිවයින තුලට ගමන් කරලා තියෙන්නේ. එතකොට මේ තත්ත්වයේ යටතේ දැනට දිවයින හරහා මේක මුලති උපදේශවලට ආසන්නෙන් ගමන් කරමින් පවතිනවා. එතකොට ඒ තත්ත්වයටදී අද දිනේ රාත්‍රී කාලයෙන් පස්සේ ඊට උදේ කාලයේ වෙනකොට මේක මන්නාරම වෙරළ තීරයෙන් අරාබි මුහුදු තීරය කරා ගමන් කරන තත්ත්වයක් තමයි අපිට විශ්ලේෂණවල දකින්න. දැනට තියෙන තත්ත්වයක් ගත්තම අපිට 60 කිලෝමීටර 80 90 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. සමහර විට 60 කිලෝමීටර 100 වගේ දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. වැසි තත්ත්වයේ වැඩි වීම ඒ වගේ දේවල් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. දැනට තියෙන්නේ අපි පැහැදිලිව කලින් දැනුවත් කරපු ආකාරයට ඒ ගමන් මාර්ගය තුළ තමයි ගමන් කිරීමක් සිදු වෙන්නේ. මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව මෙම බුරුවි සුලි කුණාටුවේ වේගය 60 කිලෝමීටර 80ත් 90ත් අතර ප්‍රබලත්වයකින් පවතිනවා. නමුත් විටින් විට මෙහි වේගය 60 කිලෝමීටර 100ක් පමණ දක්වා වැඩිවීමේ තත්ත්වයකුත් දකින්නට පුළුවන්. මේ ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් මන්නාරම් බොක්ක වෙත දෙසැම්බර් මාස 3 වනදා උදැසන වන විට පැමිණෙනු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ. ත්‍රිකුණමලයේ සිට කංකසන්තුරේ දක්වා සහ පූර්ණරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ
ප්‍රදේශ වල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බවට මෙවන විටත් අනතුරු හඟවා තිබෙනවා. පැයට කිලෝමීටර 80 සිට 104 පරාසයකින් මෙම සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමත් සමගම ඉන් වැඩි බලපෑමක් නැගෙනහිර පළාතට එල්ලවනු ඇති බවට මෙවන විට විශ්වාස කෙරෙනවා. ඒත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ පළාත් 7කට බලපෑම් එල්ල කරනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබර්ගමුව යන පළාත්වලට මෙම සුලිකුණාටු තත්ත්වයේ බලපෑම එල්ලවීමට නියමිතයි. ඒ අනුව දෙසැම්බර් මාස දෙවනදායි නම් අද සහ හෙට දිනවල මෙම පළාත් 7 තුළ පැයට කිලෝමීටර 80ත් 100ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං නැතිවන්නට පුළුවන්. හෙට දිනෙත් මේ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. හෙට දිනේදී පැයට කිලෝමීටර 60 70 දක්වා පමණ වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා. දෙවෙන වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ගත් විට එය ක්ෂණිකව පැයට කිලෝමීටර 100 පමණ දක්වා ඉහළ යෑමේ අවස්ථාවක් තිබෙනවා. තාවකාලික නිවාස සහ ඉදිකිරීම් වලට මේ තුලින් හානි වන්නට පුළුවන්. වහල තුල ඇති තහඩු උළු ආදී ගැලවී යාම සිදුවන්නට පුළුවන්. විදුලිය සහ දුරකථන රැහන් වලට හානි සිදුවිය හැකි. ගස්වල අතු කඩා වැටීම් සහ මාර්ගසල ඇති විශාල ගස් ගැලවෙන්නට හැකියාවක් පවතිනවා. වී වගා බිම් වලට කෙසෙල් පැපොල් වැනි පළතුරු වගාවන් වලට හානි සිදුවීමේ අවස්ථාවක් පවතිනවා. වරාය ආශ්‍රිත නවතා එමෙන්ම රඳවා ඇති යාත්‍රා අංගන වලට හානි සිදුවන්නටත් පුළුවන්. ශනිකව ගම් වතුර තත්වයක් ඇතිවීමේ තත්වයකුත් මේ හරහා පවතිනවා. එමෙන්ම වෙරළාසන්න පහත් ගොඩ ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවටත් මෙවන විට කලුනිදා දෙපාර්තමේන්තුව අනතුරු හඟවනවා. ඔබ අනාරක්ෂිත ස්ථානයක සිටිනම් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වන්න, එසේත් නොමැතිනම් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වීමට අවශ්‍ය ඉතා අවම බඩු බාහිරාදිය සූදානම් කරගනිමින් ඔබ සූදානමෙන් යුතුව අවධානයෙන් රැඳී සිටින්න. කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම රෝගී තත්ත්වයේ පසු නැයි සිටිනම් ඉතාම ඉක්මනින් ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා හෝ සුදුසු රෝහල්වැනි ස්ථානයක් කරා යොමු කිරීම වඩාත් උචිතයි. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීමට රජයේගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. එමෙන්ම මීට අදාළ අංශ ගණනාවක් අද දිනේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට තේති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ගුණනැගිලි පරිශේණ සංවිධානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා සාහන සේවා මධ්‍යස්ථානය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් පාර්ශ්වකාර ආයතන මෙම තත්ත්වය සඳහා මුහුණ දීමට අවශ්‍ය පූර්ව සූදානම් කිරීමක් සිදු කර ඇත. සියලුම අනතුරට පත්විය හැකි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පැය 24ක් ඇතුළත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇත. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අවශ්‍ය සේවා වංශපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1 ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේවන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූවොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගන්මින් පුරව කතන සකස් කොට දැනුවත් කිරීම සිදු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සා 117 හදිසිය මුතුම් මැදිරිය පැය 24 පුරාට ක්‍රියාත්මක කිරීම සිදු කරන ලබන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකද පැය 20 යතර පුරාවට ක්‍රියාත්මක ක්‍රීමට අවශ්‍ය කටයුතු ගෙන ඇත. අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් නිකුත් කරලා තියෙනවා උතුරු නැගෙනහිර සහ වන්නි ප්‍රදේශවල හමුදා ආඥාපතීන්ට ඒ ප්‍රදේශවල සිටින සියලුම දිසාපතිවරුන් උපදිසාපතිවරුන් සමග එකතු වී ඒ වගේම රජයේ අනෙකුත් ආයතන දෙපාර්තමේන්තු සියල්ලම සමග එකතු වී ජනතාවට සිදුවන හානිය අවම කිරීමට ඒ වගේම හානි සිදුවන ජනතාව සඳහා ගත යුතු පියවරයන් ඉතා ඉක්මනින් කරගෙන යාමටත් අපි සියලුම උපදෙස් සහ වක්‍රාකාර ගමන් මාර්ගයේ හේතු කොටගෙන ඒ ගමන් මාර්ගයෙන් එන වලාකුළු වැටෙනකොට මේක බලපෑම නිරන්තරයෙන්ම බස්නාහිර සබරගමු මධ්‍යම වගේ පළාත් ඊට අමතරව දකුණු පළාතටත් බලපෑම ඇති කරනවා. මේ මුලදි මං කිව්වේ උතුරු සහ නැගෙනහිර වගේ වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල දීවර හා නායක කටයුතු වල දෙන්න එපා කියන එක. නමුත් මේහි පිට වෙන අවස්ථාවේ තියෙන බලපෑම හේතු කොටගෙන දිවේනේ බස්නාහිරත් දකුණු වෙරළබඩ තීරයත් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ, අවධානමත් තියෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අවට සිරි නැරඹීමට එළියට බැසීම තහනම්. ඇවිල්ලා ගස් කොළන් ඇඹරෙනවා මේ කුණාටුව හමනකොට ගිහිල්ලා සෙල්ෆි ගහන්න යන්න තහනම් වෙන. විවෘත භූමි වල එන්නීම තහනම් වෙන්න ඕනේ. වතුරේ බහැලා කෙහෙල් කොටන් සමග ඌරු පදින්න පාරු පදින්න යන්න තහනම්. අපි මේ පරි තවත් දැඩිව මේ තහනම් ක්‍රියාමාර්ගය කරමු. මොකද අපි කොවිඩ් එක තමයි මේ සියල්ල කටයුතු කරන්නේ. උපදෙස් වල පරිබාහරව කටයුතු නොකළ යුතුයි.
මහර බන්ධනාගාරය තුල පසුගියදා සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට මුළු මනින්ම පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අද දිනේදී මෙම මහර බන්ධනාගාරය තුල ඇති වූ ගැටුමේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කළා. අප සූදානම් එම දර්ශන වෙත දැන් යොමු වන්නට. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 28 දෙනෙක් පමණයි. එයින් 27 දෙනෙක් රාගම රෝහලේ තවත් 1 අය කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබුවා. එම නිලධාරීන් දෙදෙනාගෙන් 1 අය රෝහලෙන් බැහැර වී තිබෙනවා. තවත් 1 අය රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මෘත ශරීර හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මර පරීක්ෂණ පැවැත්වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයේදී විශේෂයෙන්ම මෙම කැරැල්ලට හේතුව එවැගේම මේ සඳහා කුමන්ත්‍රණය කළ අනුබල දුන් පුද්ගලයන් අය සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණියා. ඒ කියන්නේ ඇතුළේ ඉන්නත් අති බහුතරයකට කොරෝනා වෛරසය හැදිලා තියෙනවා. ක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙනතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මලසිරුරු බොහොම දහනය කිරීමට අවසර ලබා නොදෙන බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍ය අනුමැතිය ලබා දී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. चीन हूबे पलाते वुहान नगर आरंभ कोविड-19 वैरस पसुगे वसरे दिसंबर मस अगभागे सिट लोक व्याप्ति आरंभ वुना कोविड वैरस मेवन विट लोवरटवल दिसे विसि हतरकट बलपैम एलकर वैरस हेतुन मेवन विट हाईकोटी हतलिस दिलाक्षेकट अधिक पिरिसकट बलपैम एलवी अत्यात्र सिदुवी अति मरण करन दा हतर लक्षे इक्मवावसान कोरोना वैरस मेडपैवत्वेम सदहा औषध निष्पादने किरीमट लोवरटवल रसक मेवन विट परीक्षण आरंभ निष्पादने जनता आरक्षित
එයනුව ඉහළ අවධානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට හැකියාවද පවතිනවා. ඉතා කෙටි කලකදී යථාර්ථයක් වූ එන්නත වන්නේ මෙම ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නතයි. ඒ සඳහා ගත වූයේ මාස 10ක කාලයක් බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් නිෂ්පාදනය කර එය සාර්ථක බවට පත්වීමට අවුරුදු 10ක් පමණ ගත වන බවයි. එන්නත ක්‍රියාවලිය ආරම්භය හැකි වුවත් කොරෝනා වෛරසය පැතිර යාම පල්ලිය කිරීම සඳහා ජනතාව යහපත් සෞඛ්‍ය පුරුදු සහ රීති අනුගමනය කිරීම වැදගත් බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඊයේ දිනදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ මරණ 4ම කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. මියගිය පුත්කලින් කොළඹ 12, කොළඹ 10, කොළොන්නාව සහ රාජකිරිය යන ප්‍රදේශවල පදිංචි කරවල්. ඒ අතර පිරිමි පුත්කලින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුද වෙනවා. කොවිඩ් මරණ ලෙස ඊයේ දින වාර්තා වූ මරණ 3ක්ම නිවසේදී සිදු වී ඇති අතර එක් මරණයක් මුල්ලේරියව මූලික රෝහලේදී සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර තාක්ෂණික කමිටුවේ අවසන් තේන්දුව ලබා දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තේන්දුව අනුව කොවිඩ් ආසාදිත මළසිරුරු බොහොම දානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. විශේෂයෙන්ම පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා මෙම සිරුරු බොහොම දානය කළපුවම එම වෛරස ජලයට එකතු වීමට හැකියාවක් තිබෙන බව. ඒ වාගේම එය එසේ නොවන බවට තවත් පිරිස් තර්ක කරනවා. එනිසා අද දින රැස්වෙච්ච විශේෂඥ තාක්ෂණික කමිටුව මා වෙත දැනුම් දෙනු ලැබුවේ අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවසාන තීන්දුව ලබා දෙන බවයි. නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව තාක්ෂණික කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ්-19ෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු අපට භූම දානය කිරීමට අවසරයක් ලබා දීමට හැකියාවක් නැහැ. අද දිනේදී COVID-19 ආසාදිතයින් 350 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24532ක් දක්වා ඉහළ ගියා. එසේම පූර්ණ සුවය ලැබූ පුත්කලින්ගේ සංඛ්‍යාව අද දිනේදී 18000 ේ සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 18304ක්. මේ අතර කෑගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වේදමහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් කොවිඩ් වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය නිෂ්පාදනය කළ මෙම ඖෂධය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමු වී ඇති බැවින් ඖෂධයට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයද ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දුන්නා. මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව මෙම ක්‍රමවේදය පිළිබඳ යෝජනා මාලාවක් සකස් කළ යුතු බවත් පැවසුවා. එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීමටත් විද්වත් කමිටුවක් මෙහිදී පත් කරනු ලැබුවා. එසම කොවිඩ් වෛරසයට එරෙහිව නිපදව වූ දේශීය ඖෂධය සම්බන්ධයෙන් යොදා හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ දේශීය වෛද්‍ය ක්‍රමයන් සම්බන්ධයෙන් ගත්තම යම්කිසි තෝරාගත් කොටසකට ක්‍රමවේදයකට අනුව ලබා දීලා මේ සැබැදිව නිසි පිළිතුරක් සත්‍යභාවය රැක ගැනීම ලබා ගැනීමට ඉදිරි දින කීපය තුළදී කටයුතු කරයි. ඒ අනුව ය සාර්ථකත්වයක් ලැබුවොත් බෙහෙත් වර්ග ලබා දීමට කටයුතු කරන ලබනවා. මේක හොඳ අවස්ථාවක්. ඉදිරි වසර කිහිපය තීරණාත්මක මෙන්ම ආර්ථික වශයෙන් රට ශක්තිමත් වන කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින්. අද වෙන විට අප රටෙහි වසංගති පාලනය ලෝකයේ රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින අතර ශේෂ්ත්‍ර රාශියක් උස්සේ ආර්ථික ප්‍රගතියද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අප හැකි වී තිබෙනවා. අප රට දැන් මුහුණු පා ඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා රටට ලබා දී ඇති පොරොන්දු අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනරුජීවනයක් උදා කර ගැනීම. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා. රටේ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා එයට ණය විරාම ලබා දෙන ලෙස රජය බැංකු අමුල්‍ය ආයතනවලට උපදෙස් දුන්නා. රටේ බාහිර ගිණුම මනාලෙස කළමනාකරණය කිරීම තුළින් රුපියල රැක ගැනීමෙන් රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කරනවා.
පවුල් දසලක්ෂ 5කට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දීමට ඍජු මුදල් ප්‍රතිපාදන ලබා දීම තුල ජීවන පීඩනයට සහන ලබා දෙන්නටත් අප සමත් වුණා. අද වන විට රුපියල් බිලියන 5000කට අධික සාමූහික වටිනාකමක් නැති මහා පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සභ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක වෙලා එළඹෙන වසර කීපය අප රට තීරණාත්මක වසර කීපයක් අප රටේ ආර්ථිකය ඉදිරි ගමන ශක්තිමත් කරන වකවානුව එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නේ නම් සියලු දෙනා මෙම අභියෝගය කලමනාකරණය කරගත යුතුයි. ඒ සඳහා අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි. අයවැය කාර්ක සභා අවස්ථාව විවාදයේ නවවන දිනය අදයි. අද දිනේ නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. ඒ දොර අවශ්‍ය වන්නේ ජනතාවට ඉවා ඉදිවිය යුත්තේ ජනතාවට අවශ්‍ය විදියට. මෙය නිවැරදිව තේරුම් ගත් ප්‍රේමදාස මහතුමන් එතෙක් රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ඒකාකාරී නිවාස වැඩසටහන වෙනුවට ජන සහභාගීත්ව නිවාස වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ආරම්භය ගම්බුදා ව්‍යාපාරයයි. යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් පෙර පාලකයන් සිදු කළ යහපත් ක්‍රියාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සෞභාග්‍ය ආණ්ඩුවෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. බුදුන් වදාළ මේ වගවීම සහ වගකීම සිතටගෙන සාධාරණව කටයුතු කරන්න. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වච මේ සූත්‍රය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අගමැති රයිනල් වික්‍රමසිංහ මැතිතුමාටත් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාල වැනි එදා කැබිනට්ව නියෝජනය කරපු අයට දේශනා කළා නම් අද මේ තත්ත්වයක් මේ රට තුල ඇති නොවේ කියලා මා විශ්වාස කරනවා. යහපාලන ආණ්ඩුවේ අපි හිතුවා මේ කොළඹට ලොකු වෙනසක් ඇති වෙයි කියලා. යකඩ මිනිසා කියලා බස් ස්ටෑන්ඩ් වල කායාරූප බල වෙනවා අපි දැක්කා. යකඩ මිනිහගෙන් මොනවද සිද්ධ වුනේ? මේ පාර්ලිමේන්තුව පිටුපස තියෙන මන්ත්‍රීරුවට එහා පැත්තේ තුමා සීමා මාලකයක් හදන්න පටන් ගත්තා. අපිත් බලාගෙන හිටිය හැදෙන සීමා මාලකේ. මාලකේ හදාගෙන යනකොට එක පාරටම මාස 3ක් විතරනකොට වරුසාවක් එනවා. සීමා මාලකේ අංශක 90ට නැමෙනවා. ඉතාලියේ තියෙන පීසා කුළුණ වගේ පැත්තර ඇලවෙච්ච සීමා මාලකයක්. මම හිතුවා සමහරලාට නිර්මාණශීලී හින්දා එහෙම හැදුවද දන්නේ නැහැ කියලා. මම අහලා බලනකොට අර සීමා මාලකයේ වෙලදිගේ බලාගෙන ගලා වහිනවා. සජිතමතුමා ඉතප කාලේ කරපු ගේ වලට ඉතුරු සල්ලි දෙනවද නැත්ද කියලා තමයි මම දැන් ඉල්ලුම් කරන්නේ. ණය විදිහට දීලා තියෙනවා. નિયમિત පවරා ගැනීම ඉඩම් අත්පත් කර ගැනීම කරන්නේ නැතුව. ඒ නිසා නිවාස අධිකාරියේ මේ වෙද්දි ඒ සියලු සමීක්ෂ කරගෙන යනවා. ඒ ඉඩම්වල සත්‍ය අයිතිය මේ පුද්ගලයන්ට අරන් දෙන්න. අපි කරපු වැඩ නෙමෙයි ඒක. අවුරු කෙරුවත් වැරදීනේ. ගඟමැතිතුමා කියලා තියෙන එක 2021 වෙද්දී මුදල් ටික ලබා දෙන්නම්. අපේ උදව් තියෙනවා. අපිට ඡන්ද දන්නේ නැති වුණාට. කවුරු ආණ්ඩු කරත් රටක් විදිහට අසමත් වෙලා තියෙනවා. රටේ ජාතික ආදායමට විශාල පංගුවක් උපයන මේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන. වතු ජනතාව ජීවත් වෙන්න නිවාසෙ විතරක් නෙමෙයි මරුණම වලේ දාන තැන ගැන කතා කරන්නේ. දැන් සමහර කට්ටිය නායකවරු කිව්වා අපේ ආණ්ඩු කාලේ ප්‍රජාසත්තක් අරන් දෙනකොට නේන මේක මදි අපි බලයට આવොත් 20ක් දෙනවා කියලා. දැන් බලය එවලා තියෙනවා. සමහර එමතිකම තියෙනවා. 20ක් අරන් දෙන්න සිලබ් දාලා ගෙවලා දාන්න. ගෙවල් 26000ක් විතර මේ අගනගරේ තියෙනවා. නමුත් අපිට හිඟයක් තියෙනවා ගෙවල් 2500ක් විතර. තකරම් වලින් වහපු ගෙවලුත් තියෙනවා. නාගරික සංවර්ධන මණ්ඩලය මේ ඉඩම් නොයෙකුත් වාණිජමය කටයුතු වලට ලබා දෙනවා. නමුත් මේ මුදල් නැවත මේ අගනගරේ ආයෝජනය වෙන්නේ නැහැ. මේ අගනගරේ මල ප්‍රවාහන අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතියක් නැහැ. We don't have a sewerage system in the capital of this country. අඩුව ආදායම් ලාභය සඳහා අපි ඉතුරු වර්ෂ කිහිපය තුළ මේ ප්‍රදේශයේ පමණක් ගෙවල් 2000කට ආසන්න ප්‍රමාණයක් හදන්න සැලසුම් කළා කියනවා කියලා තමයි අපි කියන්න කැමති. 77 ප්‍රේමදාස අගමැතිතුමා හැටියට මේ නිවාස ඇමතිවරයා හැටියට බියලුව මැතිවන්න කොට්ටාසේ ගල උඩ වාසනාගම තමයි පළවෙනි නිවාස 100 හැදුවේ. ගෙවල් 100 විතරයි හැදුවේ. තාම ඔප්පු නැහැ. තාම වතුර නැහැ. වාසනාගමෙන් පටන් ගත්තම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බදුල දිස්ත්‍රික්කයේ මදුරගම මිල්ලගම බල්ලකෙටුව මේ ගම්මානත් 1980 තමයි හැදුවේ. දැන් මේ ගෙවල් වල ඉන්නේ තුන්වෙනි පරම්පරාව. තා වෙනතුරු ඔප්පුවක් නැහැ. මොන ආණ්ඩුවවත් මොන පක්ෂෙන් ආවත් මෙරටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් තමයි රට සංවර්ධනය කරන්නේ. සමහර මන්ත්‍රීවරු ඇමතිවරු එදා තමන්ගේ ආණ්ඩුව කාලේ කරපු හොරකම් වංචා දූෂණ සියල්ල රටේ ලෝකයට එළිවෙනකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අධිකරණ යන දෙයක්. ඉඩම් කෑලි 15ක් මෙතුමා සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටි පාටියෙන් පිට මෙතුමා නම් කරන පුද්ගලයෝ 15 දෙනෙකුට නිවාස අධිකාරිය ලබා දීලා තියෙනවා. මේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. අපි මේවට පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. මෙහෙම නිවාස අධිකාරිය විශාල විදියට දූෂණය කරපු නිසා අද ඇමතිවරයාට උත්තර දෙන්න එන්න බැරුව ඉන්නවා. ඔය හොදන සබන් කෑල්ල ඔయిత වඩා හොඳ එකක් පාවිච්චි කරන්න. එක වැලිය ඇටයක් එක රුපියලක් මේ චමින්ද විජේසිරි හොරගම් කරලා නැහැ කරන්නේ නැහැ. ඉසා කිඹුලා පිටියේ බොරුළු වල කපලා බොරුළු විකුණන්නේ කවුද කියලා මගෙන් අහගන්න එපා ගරු ඇමතිතුමා. එතුමගේ නමින් අස්සම් කරපු එක තියෙනවා මම මේක සභාගත කරනවා. මගේ නමකින් මගේ සහෝදරයෙක්ගේ මගේ ඥාතියෙක්ගේ මගේ යාළුවෙක්ගේ
තව වගකීමෙන් මේ මුලසුරේ මන්ත්‍රී කියන අපේ ඉල්ලා සෙන්න සූදානම් ඉතින් ඒක ඒ අභියෝගය වතුමා බාරගත් රජයේ මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සම්පූර්ණයෙන්ම ආර්ථික කඩාවැටෙන ලෝක වටේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් කුඩා ආර්ථිකයකට ලංකාව වාගේ එක වඩා බලපානවා. දැන් මේ තත්ත්වය තුලින් මේ ගිය කාලයේදී UNP ආණ්ඩුව මේ තත්ත්වය තවත් වැඩි කරන දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් ගෙනගියා. ස්වයංපෝෂිත ගමන සම්පූර්ණයෙන්ම වාගේ නතර කරන ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කළේ. මේ එන අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ ඩොලර් මිලියන 4500කට කිට්ටු ප්‍රමාණයක් ණය බේර ගන්න වුණත් අපට ගෙවන්න සිද්ධ වෙයි කියලා. ඉතින් මේ තත්වයෙන් ගොඩ ඇමට වර්තමාන ආණ්ඩුවට නිසි පියවර ගන්න වෙලා තියෙනවා. රටේ නියම දේශීය ආර්ථිකයක් නැවත ගොඩ නැගීමට මදනේ සෑම අයවැයක් කෙනෙකුටම ආණ්ඩු පක්ෂයේ බලාගෙන ඉන්නවා මොනවද අඩු කරන්න පුළුවන් මොනවද නොමිල දෙන්න පුළුවන් කියලා. ඒ වගේ විපක්ෂයේ බලන් ඉන්නවා මොකද්ද ආණ්ඩුවට ගහන්න තියෙන වැඩි කරලා තියෙන්නේ මොකද්ද බයින්න පුළුවන් මොනවද විවේචනය කරන්න මොකද්ද පුළුවන් කියන කාරණේ ගැන බලන් ඉන්නවා. මේක තමයි මම හිතන්නේ අපි දැකලා තියෙන අයවැය කාලේ මෙන්න මේ වගේ හැසිරීමක්. අපි එක දැන් මතක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාගේ සංකල්ප වෙලා තියෙන මොකද්ද? දුප්පත් අහිංසක අසරණ පවුල් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කිරීම. මේ ලක්ෂ්‍යම රාජ්‍ය සේවයට සම්බන්ධ වීමත් එක්කම රටේ පවුල් ලක්ෂයක් දුප්පත්කම නැති වෙලා රාජ්‍ය සේවයේ ඉන්න පවුල් බවට පත් වෙනවා. මේ හරහා රාජ්‍ය සේවයේ තියෙන වරප්‍රසාද ටික වරප්‍රසාද අහිමි පවුල් ලක්ෂයක් වුණොත් ලැබෙනවා. ඊපෙරේද මහර බන්ධනාගාර සිදුවීම. ඒක දෙක පැත්තකින් සම්පූර්ණ බලනකොට මේ ආණ්ඩුවේ ගමන් මගට එරෙහිව යම් සැලසුම් සහගත වැඩක් කියන කාරණාව තමයි පේන තියෙන්නේ. ඒක පැත්තකින් අපි දන්නවා මේ කොවිඩ් අර්බුදය එන්න කලින් ඉඳලා ආණ්ඩුවේ ප්‍රධානම කාරණාව බවට පත් වුණා පාතාලය සහ මත්ද්‍රව්‍ය ලංකාවෙන් තුරන් කිරීම සඳහා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල. ඒ වෙනුවෙන් බන්ධනාගාර පද්ධතිය මහදවන්ත වෙනසක් කරන්න කටයුතු කරා. විශේෂයෙන් බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරා. බන්ධනාගාර වලට තහනම් දේවල් මත්ද්‍රව්‍ය මත්පැන් වෙනත් දේවල් යන්නේක පාලනය කරන්න කොවිඩ් අර්බුදය අස්සෙත් පාලනය කරමින් සිද්ධ කරමින් කටයුතු කරා. මේ අර්බුදය යම් පිරිසක් උපක්‍රමයක විදියට පාවිච්චි කරන බව පේන්න තියෙනවා. තවත් සමාජ අර්බුදයක් බවට නිර්මාණය කරන්න. රටට පිළිලයක් වී ඇති මත්පැන් නිෂ්පාදනය සහ මත්පැන් භාවිතය තවත් වැඩි කිරීමේ උත්සාහයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධාරණය කළේ ඉතා කඩිනමින් නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින බවයි. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවන් දේශපාලනඥයින්ට රාජ්‍ය නිලධාරීන්ට ඇතම් ආරක්ෂකංශ නිලධාරීන් වෙත එල්ලවන්නේ අද ඊයේ සිට නොවේ. බොහෝ කාලයක සිට මේ චෝදනාවන් ඔවුන්ට එල්ල වෙමින් පවතිනවා. ඊට සාධාරණ හේතුත් ගණනාවක්ම තිබෙනවා. අපේ රටේ ජන සමාජයන්ට ජන ජීවිතයට නීති විරෝධී මත්පැන් නීති විරෝධී දුම් වැටි કૃතිම රා වැනි දේ තුලින් සිදුවන විනාශය මෙතකයි කියා නිම කරන්නට බැරි තරම් එවැනි නීති විරෝධී ක්‍රියාවන් වළක්වන්නට නිරන්තරයෙන් ආරක්ෂක අංශ මෙහියුම් පිට මෙහියුම් දියත් කරමින් කටයුතු කළත් අතට ලැබෙන මොනර කොළවල වාසිය ගැන සිතන නිසා බොහෝ අවස්ථාවන් වලදී මත්පැන් මත්ද්‍රව්‍ය පාලනය ඇතැම් වගකීම්යුත්තන් අතින් ගිලිහී යනවා එවැනි දෙයක් සිදු වෙමින් පවතිනවාදෝ යන සැකය මතුවන්නේ මේ වන විට සමාජය තුළ කතාබහට ලක් වී ඇති සිදුවීමක්. ඒ අලුත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමට සුරබදු කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. මෙම මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඉතා නුදුරේදීම ලබන සිකුරාදා පමණ වන විට ලබා දීමට සූදානම්ව සිටින බවටයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ. මේට පිළිතුරු ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි. මේ රටේ සුරාව නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන්ට දෙකක් අවලංගු වෙලා 25ක් තියෙනවා. බලපත්‍ර හිමියෝ 25 දෙනාගේ නැත්නම් බලපත්‍ර 25න් 5 දෙනෙක් තමයි සමස්ත බදු ආදායමෙන් මේ සුරාපතු සම්බන්ධ බදු ආදායමෙන් 93 95 අතර ප්‍රමාණයකට වගේ කියන්නේ. ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ 105ක බදු වලට දායකත්වයක් විතරයි. ඒ නිසා එතන යම්කිසි බදු වංචාවක් තියෙනවද කියන කාරණේ අංක 1 අංක 2 මේ කණ්ඩායමට අමතරව දැන් තකහණියම ඔබතුමා පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද තවත් සුවිශේෂී බලපත්‍රයක් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයේට බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා මහ ජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහ ජනතාවගේ අදහස් සුදහස් ගන්න මේ මුකුත් නැතුව ලබන සිකුරාදා දැන් අද බදාද හෙට නෙවෙයි අනිද්දා
හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවත් කිසිම සොයා බැලීමකින් තොරව. ඒකේ තියෙන නරක තත්ත්වය දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලීටරයකට රුපියල් 3200 වුණොත් මෙහෙම කරපුවාම මේකට ගහන්න එන්නේ බද්ද අර දේශීය වයින් විදියට නෙහින්ද රුපියල් 900ක විතර බද්දක් ලීටරයකින්. එතකොට දල වශයෙන් ගණන් හදලා බැලුවොත් ඔබතුමාට පේනවා ලැබිය යුතු ලීටරකින් ලැබිය යුතු බද්දෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. දැන් මේ විදියට බලපත්‍රයක් ගත්තොත් මේක ව්‍යසනයක්. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාට හොයා බලලා පරීක්ෂණයක් කරන්න පුළුවන් කමක් තියෙනවද හොයලා බලනවා. මේක හොයලා බලන්න. කොටස් තුනයි. හරි. කිව්වා වගේ ඒක හොයලා බලන්න කියන්න. මෙන අප වෙත දැන් ලැබුණු පුවතක්. තවත් නව කොවිඩ් ආසාදිතින් 528 දෙනෙකු හමු වී තිබෙනවා. නව කොවිඩ් ආසාදිතින් 528 දෙනෙකු මේ වන විට හමුදනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනය තුල වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන්නේ 878ක් ලෙසයි. ඒ සමගින් අප රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබෙන් සමු ගන්නවා යලිත් උදෑසන 6ට හමු වෙමු උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.